ලයිෆ් බොයි ෂැම්පූ ලෙස කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ජානු මේ අලුත් අවුරුද්දේ අත්වශ පාන සඳහා 125ක ඉදිරියක් කීල්ස් වෙතින්ම පමනයි. ඉමොබිට වන් ෂොට් අල්ට්‍රා පැකේජ් ඔප්ෂන් පහකින්ම ඉස්සර වගේ වා මට හාච්චි දෙන්නේ මාව ගණන් ගන්නෑ. ඇයි මගේ සුද්ධිය දැන්? මං ඔයාව ගණන් ගන්නත්තේ නෑ ධම්මින්ද. ඔයා හොඳටම දන්නවා පහුගිටිගේ වෙච්ච ප්‍රශ්න මොනවද කියලා. අනිත් එක මට ලොකු හීනයක් තියෙනවා. ඒ හීනෙට යන්න කලින් මං හොයා ගන්න ඕනේ මගේ තාත්තගේ මිනි මරුව කවුද කියලා. අනිත් එක සහස් මගේ තාත්තගේ මිනි මරුව කියලා හිතාගෙන මං ඒ මනුස්සයට සෑහෙන්න වෛර කරා. හැබැයි ධම්මින්ද මං වැරදි වැටහීමක ඉඳලා තියෙන්නේ. සහස් පව් එයා ගොඩක් විඳෙව්වා. දැන් ඉතින් ඔවා කතා කරලා තේරුමක් නෑ. මගේ සුද්ධි හිතනවාද සහස් පව් කියලා? මගේ සුද්ධි සහස්ට ආදරේද සුද්ධි? ආදරේද මයි සුද්ධි? ධම්මින්ද මං වාට කියලා තියනවා සහ ඔයා දන්නවා මං වාට ආදරෙයි කියලා. හැබැයි මං ආදරේ කරේ නම් ඔය ධම්මින්දර නෙවෙයි. ප්ලීස් ධම්මින්ද මට අපි දැන් නැයි කසාද නම් එපා වෙන්න දෙන්න එපා. ඔයාගේ වගේම මගේ හිතත් රිදෙනවා. ඒ හිත කැඩුනොත් නම් ආය හදන්න බෑ ධම්මින්ද. මොකද මං හිතින් ගොඩක් විඳවනවා. සාවින්දවපු කෙනෙක් තවත් බෑදම්මින්ද. මම මගේ සුද්ධිය රිද්දන් නෑ සුද්ධිය. මං ඒක වාට පොරොන්දුනානේ. අපි කොහොමඩි ඔයාගේ තාත්තව මරුපිකව හොයාගමු. අපි උට හොඳට රිද්දමු මයි සුද්ධිය. හොඳට රිද්දමු. මගේ සුද්ධි කිසි දෙයකට බය වෙන්නේ නෑ. දැන් ඔක බොන්නක ධම්මින්ද? වයිසුද්ධියේ මත් මේක ටිකක් බොන්නක්. එපා 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 බොන්න එපා. මට උනනේ වයිසුද්ධියට බෝ වෙයි. පුංචි මහත්තයට බත් අරන් එන්න. පුංචි මහත්තය නාරද මේ සොරි බං මෙච්චර හිතුවේ නෑ මං. මහජන සම්පත් මිලියනීය තෑගි ලක්ෂයේ තෑගි සමග අවුරුදු බෝනස් අංකයට යතුරු පැදි සහ රන් කසි දිනා ගන්න දිනු මැදීම අප්‍රේල් 10 වෙනිදා. එයාටල් 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. පුංචි මහත්තයට ගැන කරන් එන්නේ. ඒ හින්දා පුරුද්දට වගේ පුංචි මහත්තයට අද නිත්‍යක්කද හෙට අනිද්දා ඇවිල්ලා අයියලාට කෑම හදලා දෙයි.
දැයිද මේ මන් දෙන එක කාලා ඉන්නකෝ නිත්‍යක තරන්න ඉතින් රහට හදන්න බෑ හැබැයි ඉතින් පුළුවන් විතර හැදුවා මේ නාරද මං යන ගමන් ඔබ පාරට ඕන දාගෙන යන්න මයිත ගෑන්කු යා මාත් යනවා නේද ඉමට රවන්න අමුත් කරන්නේ දැන් මම මුකුත් වැරද්දක් කරන්නේ මේ රවනවා කියලා රවන්න අමුත් වැරද්දක් කරෙත් නැහැ ඊ මගේ මුකුත් වැරද්දක් කරුණා මං හොඳින් නෑ ජානු. ජානු? ඇයි ඔයමඩ එහෙම කතා කරන්නේ? මගේ සුද්ධිට මෙහෙම වෙන්න බෑ. මෙහෙම වෙන්න පුළුවන් ජානුට විතරයි. ධම්මෙන්ද මොකද මේ? මං වාඩි පැහැදිලි කරන්නම් එදා මොකද්ද උනේ කියලා. මොකද්ද උනේ? ඈ? අවුරුදු තේමීස රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් ජානෝ A-levels වලින් පස්සේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න අවස්ථාව අගමුලියා පදිංචිවන්න කාගිල්ස් වෙතින් රුපියල් මිලියන 24ක රන් අවුරුදු වාසනා කාගිල්ස් වර්සිටි ජානෝ මොකද්ද උනේ? මොකද්ද උනේ ජානෝ? මහත්යපුතේ මහත්යපුතාගේ තැනේ ඉඳගෙන මහත්යපුතාගෙන් අපි කන බොන එක ඇත්ත. ඒත් මගේ කෙල්ලට එක පාරක්වත් ගහන්න මහත්යපුතාට අයිතියක් නැහැ. සුද්ධිලාගේ අම්මි. අපි දුප්පත් මිනිස්සු බව ඇත්ත මහත්යපුතේ. ඒත් මං කවදාවත් මගේ කෙල්ලට නිය පිටින් පාරක් ගහලා නැහැ. මං මහත්යපුතාට දුන්නේ මලක්. මේ මගේ පණ ටික. සුද්ධිලාගේ අම්මි මං කියන්නේ කහන්නකෝ. මගේ සුද්ධි කියන්නේ මගේ පණ ටික. හින්දාද මේ විදිහට කරන්නේ ජානු අපි ගෙදර යන් අපි කාටවත් බරක් වෙන්න ඕනේ නැහැ පුතේ අඩියක් හෙල්ලෙන්න එපා සුදිලාගේ අම්මි මේ වාගේ දුව වගේම මොකි ගෙදර එක්කෙනා ඒ කියන්නේ මගේ බිරිඳ සුදි මං කියන්නේ අහන්නකෝ මුංචි මහත්තයා විතරයි අඩුවට හිටියේ මෙතන
බත් මෙතන වෙන්නේ. පුතේ අපියා. දෙගෙන ඉඳ පොඩ ගන්නු. මොකද්ද උනේ කියලා කියන්නු? ඇයි? ඔක්කොම දේ කරලා මෙතන මොකද්ද උනේ කියලා අහනවද? ඒ කිවි? සහස් මේ දේවල් ගැන කතා කරලා තේරුමක් නැහැ. ඔයා යන්න. දෙගෙනද? උඩ හින්නු කලබල වෙන්න බෑ දැන් මට මොකද්ද උනේ කියලා කියන්නු මෙතන කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ පුංචි මහත්තයෝ මගේ කෙල්ලට මගේ ඇස් ඉස්සරහා මත උසනකොට මට බලාගෙන ඉන්න පුළුවන්ද මගේ සුද්ධි මං කියන දේ අහන්නකෝ සුද්ධි ලම්මි ඔයත් මං කියන දේ අහන්න ඔයත් මං කියපු දේවල් අහුවනම් මේ දේවල් මෙහෙම වෙන්නේ නැහනේ ඔදල්බොස් මාත මං කරා කියලා කිව්වේ අපේ ප්‍රශ්න අපි බේර ගන්නම් සහස් සහස් හොඳේ ඉති මගේ සුද්ධි වතාරිනවා සෙලෝ අතරි ඔයා කවුද මට එහෙම කියන්නේ අපොන්ස් වන්ත මං ඉදනම් ප්‍රශ්න ඇතුනේ එක මෛත්‍ර විසඳ ගන්න. සහස් වෙනුවට එහෙට අලුත් ළමයෙක් ගත්තානේ අලුත් කිව්වට ඉතින් අලුත්ම නෑ ගොඩක් පරණයි ඒ ළමයා මෙහාට එනවා මම හිතන්නේ ඔෆිස් එකේ වැඩට හැමදාම රුපියල් ලක්ෂයක් දිනා ගන්න මෙඩෝලි කැෂ් බොනන්සා හැමදාම ජයග්‍රාහකයන් දෙදෙනෙක් අන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි මූතා ජෙලි හදට දැනෙන රසක මහිම මෙහෙට තව කෙනෙක් අවශ්‍ය නැහැ ඒක මන් දන්නේ නෝර මිස් අල්බෝස් මහත්තයා තමයි කිව්වේ සාස් මහත්තයා ගාව වැරද දාන්න කියලා එයාගෙන් වැඩි කෙනෙක් ගන්න පුළුවන් කියලා දැන් එයා මෙහෙට ආවහම එහෙ account check කරන්න කවුද සමහර විට මේ දැහැමි මිස් එහාට යවයි. බලමුක දැහැමි. ඒක ඇච්චි හිතන්න එපා. අපි අල්පොන්ස් මහත්තයත් එක්ක කතා කරමු. හේ මොකද එකපාර අලුත් කෙනෙක්? අල්පොන්ස් මහත්තයාගේ පොඩි වෙනසකුත් මට දැනුණා හැබැයි. එයා හදන්නේ එතකොට සාහස වයින් කරන්නද? අයි මිස් මොකක් හරි අවුලක්ද? නෑ නෑ. මිස් එකපාරටම කල්පනා කළේ. ඒක තමයි මොකද ප්‍රශ්නේද නෝර මිස් නෑ නෑ මම මේ වෙන දෙයක් ගැන කල්පනා කරේ සහස ආවහම මේ අර අලුතෙන් එන ළමයා ගැන මම කියන්නම් මම සහසර හම්බෙලා යන්න ඕනේ මං චුට්ට සර් එන්න කලින් ඉන්න ඒක හොඳයි කොහමද දැන් වැඩ ටික පිළිවෙලට බලන්න ඕන හදලාද කියලා දන්නවනේ ඉතින් Thank you.
ඒ ෆොටෝ එක ඇත්ත නෙමෙයි අල්පොන්සු මහත්තයා. දැන් එතකොට සහස් මල්ලා කියන්නේ ඒක හදපු එකක් කියලාද? නෑ නෑ ඒ ෆොටෝ එක ඇත්ත. හැබැයි ওই වගේ සිදුවීමක් එතන උනේ නෑ. වැරදි වැටහීමක් ඒක. අයල් බොන්සු මහත්තයා කිසිම දෙයක් හොයන්න බාන්න නැතුව ජානුත් එක්ක රණ්ඩුනේ. මන් දන්නවා ඔයාලගේ ජීවිතය අතරට ආදරය අතරට එන්න මට කිසිම අයිතියක් නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ ඇතුනේ මං හින්දානේ. කවුද අල්පොස් මහත්තයා ෆොටෝ එක වාට දුන්නේ? හරි. ඔය කවුරු දුන්නත් එහම අල්පොස් මහත්තයා එක එක්කෙනාට ඔයාලගේ ජීවිතේ ආදරය සෙල්ලමකට ගන්න දෙන්න එපා. කවුරුනේ මානසික ලෙඩෙත් තමයි ඔක කරලා තියෙන්නේ. එදා රෑ දම්මින්ද වගේම සහ සිටිය තමන්ට තමම පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි. ඒකයි මං එදා සහස්ට උදව් කරේ. මම මේ කිසි දෙයක් දන්නේ නැහැනේ මයි සුද්ධියේ. ෆොටෝ එක දැක්කහම මට උන් හිටි දැන් නැති වුණා. මට සමා වෙන්න මගේ සුද්ධිය. ඔය දෙන්නගේ පෞද්ගලික දේවල් ඔෆිස් එකෙන් පිට තියාගන්න. මෙතන තව මිනිස්සු ඉන්නවා. මම අවුරුදු ගානක්ම බලන් ඉඳපු ලස්සනම දවස අද උදා වුණා. ශාක්‍ය මහා බඳින්න කැමතියි කිව්වා. නෑ